ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බැලුවොත් ඔයාටත් අනිත් අය වගේ දවසට පැය 10ක් 15ක් පාඩම් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේක බලලා නිකන් වුණයි කියලා නම් ඔයාට පාඩම් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක බලලා මම කියන විදියට වැඩ කළොත් ඔයාට අනිවාර්යෙන් දවසට පැය 10ක් 15ක් වැඩ කරන්න පුළුවන්. පැය 15ක් වගේ කියන්නේ ලොකු කාලයක්. අපිට පැය 15ක්ම එක දිගට පාඩම් වැඩවලට යොදවන්න බෑ. ඒ නිසා ඔයා මුලින්ම පැය 1ක් 2ක් වගේ පොඩි පොඩි කෑලි වලට මේ පැය ගන්න කඩා ගන්න ඕනි. ඔන්න ඔතෙන්දි තමයි අපිට හොඳ ටයිම් ටේබල් එකක් හදා ගන්න ඕනි වෙන්නේ. මේ ටයිම් ටේබල් එක සතියකට මාසයකට එහෙමත් නැත්නම් ඕලෙවල් ඒලෙවල් අවුරුදු ගානටම හදා ගන්න යන්න එපා. මොකද ඒක එච්චරටම ප්‍රැක්ටිකල් වෙන්නේ නැහැ. අපිට එකම විදියට හැමදාම තේ කියලා කියන්න බෑනේ. අසනීප වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙන වැඩ වැඩ වෙන්න පුළුවන්. අන්න එතකොට ඒ ටයිම් ටේබල් එක ප්‍රැක්ටිකල් වෙන්නේ නැහැ. ඔයාලට ඕනෙම නම් සතියකට වගේ ටයිම් ටේබල් එක හදා ගන්න පුළුවන්. ඒ නිසා දවසින් දවස ටයිම් ටේබල් එක අලුත් කරගෙන හදා ගන්න. හැමදාම රැට ඊළඟ දවසේ කරන්න තියෙන වැඩ ටික ප්ලෑන් කරගෙන ඒ දවසට අදාළ ටයිම් ටේබල් එකක් හදා ගන්න. මේ විදිහට හොඳ ටයිම් ටේබල් එකක් එහෙමත් නැත්නම් ටු ඩූ ලිස්ට් එකක් හදාගෙන අපිට දවසට පැය 10ක් 15ක් වැඩ කරන්න පුළුවන්. හොඳ ටයිම් ටේබල් එකක් හදාගත්තත් ගොඩක් අයට දවල්ට කෑවට පස්සේ ඒ වගේම රැට කෑවට පස්සේ ගොඩක් නිදිමත එනවා. අපිට පුළුවන් ඒකට උදේ 11ට වගේ දවල්ට කෑම ගන්න. එතකොට අපිට නිදිමත එන්නේ දවල් 12ට 12:30ට වගේ. අන්න ඒ වෙලාවට නිදා ගන්නව වෙනුවට ඔයා නා ගන්න. එතකොට හොඳ ෆ්‍රෙෂ් ගතියකුත් එක්ක දවල් 1ට විතර පාඩම් කරන්න ගත්තම හවස 4-5 වෙනකල්ම ඔයාලට පාඩම් කරන්න පුළුවන්. මෙහෙම පාඩම් කරන් යද්දී හවස 4-5 වගේ වෙනකොට ඔයාලට පොඩි නිදිමතක් එයි. අන්න ඒ වෙලාවට තවත් පාඩම් කරන්න යන්නේ නැතුව විනාඩි 20ක් 25ක් වගේ පොඩි කාලයක් නිදා ගන්න. හැබැයි විනාඩි 25කට වඩා මේ වෙලාව වැඩි කරන්න එපා. එහෙම වුණොත් ඔයාලට තව පැය 2-3ක් යනකම්වත් ඇහැරෙන එකක් නෑ. ඊළඟට රැට පාඩම් කරන්ති. ඔයාලට පුළුවන් රැ කෑම එක 7-8 වගේ ගන්න. ඒ වගේම රැට ගොඩක් කන්න එපා. එහෙම වුණොත් ඔයාලට ගොඩක් ඉක්මනට නිදිමත එන්න පුළුවන්. ඔයාලා රැට පාඩම් කරද්දි පාඩම් කරන්න පටන් ගන්න කලින් පොඩි වොෂ් එකක් දාලා පටන් ගන්න. අන්න එතකොට හොඳ ෆ්‍රෙෂ් ගතියක් එක්ක ඔයාලට පුළුවන් ගොඩක් වෙලා පාඩම් කරගෙන යන්න. ඔයා රැට පාඩම් කරන කෙනෙක් නම් ඔයා කරන්න ඕනේ ටිප්ස් 10ක් මමයි කලින් වීඩියෝ එකකින් කියලා දීලා තියෙනවා. ඔයාලා මේ විදිහට දවසට පැය 10ක් 15ක් වැඩ කළත් ඔයා පාඩම් කරනවයි කියලා කරන්නේ එක දිගට පොත කියවන එක නම් ඔයාට මතක හිටින ප්‍රතිශතය ගොඩක්ම අඩුයි. එක දිගටම පොත කියවගෙන යනවා වෙනුවට මම මේ කියලා දෙන විදිහට කරලා බලන්න. හඬ නගා කියවීම. ඒ කියන්නේ ඔයාලා පාඩම් කරන දේවල් හොඳට හඬ නගලා කියවන්න. ඒකෙන් ඔයාලට පාඩම් කරන දේවල් කියවනවා වගේම ඒ දේවල් පේනවා, ඒ වගේම ඒ දේවල් ඇහෙනවා. ඒ දේ ගොඩක් හොඳයි. ඉගැන්වීම. ඒ කියන්නේ ඔයා පාඩම් කරන දේවල් වෙන කෙනෙක්ට කියා දෙන විදිහට පාඩම් කරන්න. ඔයා පාඩම් කරන දේවල් ගොඩක් හොඳින් මතක හිටින්න මේ විදිය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ෂෝට් නෝට්ස්. ඔයාලට පුළුවන් පාඩම් කරද්දි ෂෝට් නෝට් නැත්නම් ෆ්ලෑෂ් කාඩ් වගේ දේවල් පාවිච්චි කරන්න. එක්ව පාඩම් කිරීම. ඔයා තනියෙන් පාඩම් කරනව වෙනුවට ඔයාට පුළුවන් ඔයාගේ යාළුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරන්න. ඒක ගොඩක් හොඳයි. ඒකෙන් ඔයාට පුළුවන් පාඩම් කරද්දී යාළුවොත් එක්ක සාකච්ඡා කරමින් පාඩම් කරන්න. ඊළඟ අන්තිම ක්‍රමය තමයි ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන දෙයට අදාළ YouTube වීඩියෝ එකක් හරි නැත්නම් ක්ලාස් එකක වීඩියෝ එකක්, ක්ලාස් එකක රෙකෝඩින් එකක් වගේ දේවල් බලන ගමන් පාඩම් කරන්න. ඒකත් ගොඩක් හොඳ ක්‍රමයක්. හරි. මෙන්න මේ විදිහට මම කියපු දේවල් කරන ගමන් හොඳ ටයිම් ටේබල් එකක් හදාගෙන වැඩ කරලා බලන්න. අන්න එතකොට ඔයාට පුළුවන් දවසකට පැය 10ක් 15ක් වගේ කාලයක් සාර්ථකව ඔයාගේ පාඩම් වලට කරගෙන යන්න. හැබැයි මම මේ කියලා දුන්න විදිහට පැය 10ක් 15ක් වගේ දවසකට වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඔයාට ක්ලාස් නැති දවස්වලට විතරයි.
ඔයාට ක්ලාස් තියෙන දවස්වලට පෑ 10ක් 15ක් වැඩ කරන්න බැරි වුණත් ඔයාට වැඩ කරන්න පුළුවන් උපරිම වෙලාව වැඩ කරන්න බලන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලගේ ජීවිතේට තවත් වැදගත් වෙන වීඩියෝ ඉස්සරහට මම අරගෙන එන්නම්. එහෙනම් අමතක නොකර මගේ channel එකත් subscribe කරගෙන මෙයන්.